ඉඳතුනි අද ධර්මදේශනාවේ මාතෘකාව හැටියට මම යොදාගණ්ඩ කල්පනා කළේ පවුගේ දිනවල අපි සාකච්චා කරපු උතුම් වූ පරාභාව සූත්‍ර දේශනාව තවත් එක ගාථ රත්මයක්. ජාතිත් අද්දූ දනත්තද්දූ ගොත්තත් අද්දෝච යෝනරනට අලසෝකෝද පඤ්ඥානුවනු පරාරවතු අපේ භාග්‍යතුන් වහන්සේ පිරිහීමට හේතුවෙන කරුණු දෙවියන් විමසවාට පස්සේ මේ පරාභව සූත්‍රයෙන් තමයි දේශනාකොට වදාළි. දියුණුවේ කරුණු මංගල සූත්‍රයෙන් දේශනා කළා පිරිහේ කරුණු පරාභව සූත්‍රයෙන් දේශනා කළ එම මේ ගාතාරත්නය ඇතුළි මෙලොව පරිහානියට පත්වෙන පරලොව පරිහානියට හේතුවෙන කරුණු කීපයක් දේශනා කරලා තියෙනවා. ජාති තද්දෝ දනත් අද්දු සමහරය මේ ජාති මදය නිසා ජාති මානයේ එතන් ජාතින් උත්සන්න වෙනවා ජාතිත් හද්දූ දනත් හද්දූ ධනය නිසා මානයක් ඇතිකරගන්නු. ගොත්තත් අද්දූ ගෝත්‍රය නිසා කුල පරම්පරාව නිසත් මානයක් ඇතිකරගන්න ජාතිය නිසා ධනය නිසා ගෝත්‍රය නිසා මානයට පත්වෙනවා මෙන්න මේ මානයට පත්වීමම නිසා මෙලොව පරලෝ දෙකම මහා පරිහානියකට පත්කරගන්නවා එක තව සඳහන් කරනවා ජාතියෙන් තද වෙනවා කියලා ධනයෙන් තද වෙනවා ගෝතරයෙන් තදවෙනවා මේ ගාතාරත්නය තියෙන කරුණු කීපැත්ේ තියන්නේ තවත් මේ ගාතාරත්නය තුළ එහෙම කරුණු පැහැදිලි කරලා තියෙන අපි මේ කාරණට්ටික සාකච්ඡා කරමු අපේ භාගිතුන් වහන්සේ මේ හැම කරුණක්ම මැනවින් පැහැදිලි කරලා දේශනා කොට වදාලි පෘතජ්්‍යන සත්වයා තුළ වරිින්වර වරිින්වර ඉස්මතු වෙලා ඔවුන්ගේ සංසාර ගමන බොහෝ අදුුරු අගාදයකට අරගනයන්ද මේ කාරණාවන්ට පුළුහංවෙෙන නිසා ජාතියෙන් තදවීම ගෝත්‍රයෙන් තදවීම කියන කරුණු පිළිබඳව පැහැදිලි කරන්නට ඉතාම වටින තැනක් තමයි සාක්‍ය වන්සේ සාක්‍ය වන්සයේ බස්ස කාලි විනාසීට පත්වුණ මොන හේතුවක් නිසා විනාස වනාද මේ ගෝත්‍රයෙන් තදවීම නිසා ජාතියෙන් තදවීම නිසා ඒත් තමන් ඉතාම උසස් කියන හැඟීමක් තිබුුණ කොසොල් මහරජ්ජුරූ බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ල එක දවසක් ආරාධනාවක් කළා ස්වාමීණි භාගිතුන් වහන්සේ මගේ මාලිගාවටත් භික්ෂු සංගයා දානයට වැඩමවාන්ඩ කියලාඉති අනාත පින්දිික සිටු මාලිගාව හැමදාම දානසල්ලාව විශාකා මහා උපාසිකාවගේ මාලිගාවත් ඒ වගේ එති මේ දෙන්නම රජුට යටත්න එතු රජුට්ට වඩා පල්ලෙෙන් ඉන්නගේ නිවෙස් වලට හැමදාම භික්‍ෂ සංඝයදාානයට වඩින ඉති රජ මාලිගාවට වඩින් නැති නිසා රජරුවන් ඒකනකම් මදි පුංචිකමක්වාගේ. ඒ නිසා කල්පනා කළ අධින් පස්සේ මගේ මාලිගාවිත් පන්සීයක් දෙනා වහන්සේට දාන හදගෝ සෑම දවසකම ඒ කාරී කෙරෙන් ඕන කළ රජරු තීරණය කළාඉ භාගිතුන් වහන්සේට ආරාධනාවක් කළ බුදුරජාණන් වහන්සේ ආරාධනාව භාරාරගෙන අග්‍ර උපස්ථායික ආනන්දයන් වහන්සට පැවරුව රජිරුවන්ගේ මේ කාරය සම්පූර්ණ කරන්ට. එ පළවෙනි දවසෙනම් පන්සීයක් දෙනා එක වැඩිය. එදා හොඳට දානය සකසලා දානය පූජ කළ දෙවැනි තුන්ගෙන දවස් වලත් එහෙම වැඩිය. නමුත් තවටිකක් පහුවෙන්ට පහුවෙන් රජ්ජුරුවන්ට නිතරම දානසාලාට එන්ඩ බැරි වුණනා රාජකාරි වැඩි නමුත් රජරුවන්ගේ මාලිගාවි සේවකයන්ට එච්චර දන්දීලක පුරුද්දකුත් නෑ. ඒ නිසා මේ වෙලාව අවේලාව පිළිබඳව ඒ අයට ලොකු කල්පනාවක් තිබුණෙ නෑ. සමහර වෙලාට භික්‍ෂූන් වහසේලා වඩිනකොටත් තවම ආසන පනවලාවත් ඉතින් දංහල පිරිසිදු කරල ආසන පනවල දාන වළඳදන්ඩ අවශ්‍ය කටයුතු ඔක්කොම සූදානන් කරලා එනකොට ඉරවරට ගිහිල්ලත් ඉවරයි සමහර වෙලාවට. ඉතින් එතකොට මාලිගාවට දානට වැඩිය හම සංඝයා අපහසුතාවට තමයි පත්තේ. ඒ නිසා භික්‍ෂූන් වහන්සේලා රජ මාලිගාවට වඩින පිරිස කෙමෙන් කෙමින් අඩු අවත් ටික දවසක් යනකොට පන්සීයක් භික්‍ෂූන් වහන්සේලාට වළඳන්ඩ හදාපු දානිට වැඩියේ ආනන් දහාමුදුරුවු විතරයි එදා රජ්ජුරූ නැවත ගිහිල්ල බුදුරජාණන් වහන්සේට මතක් කළ ස්වාමීණී පන්සීයකට දානය හැදුව නවත් එක නමයි වැඩයිට ඇයි එහෙම වෙන්නේ කියලා ම දර යටාවතේ සිද්ධ වෙන දේවල් ටික සංගයාට වෙන අපහසු තාටික රජරුවන්ට ඒවා පිළිබඳව අවබෝධයක් නෑ. නමුත් සේවකයන්ගේ අඩුපාඩු ගොඩක් තිබුණ කියලා රජරුවන්ට කීවොත් ඒ සේවකයන්ට දඩුවන් කරන්නත් පුළුවන්. ඒ නිසා භාගිතුන් වහස සඳහන් කළේ මහරජය ඔබත් මමත් අතර මේ ශ්‍රාවකයුත් අතර මනා අවබෝධයක් නැති නිසා තමයි මේක උනේ කියලා. කොසුල් රජරු කල්පන කලා බුදුරජාණන් වහන්සේ සාක්්‍ය වන්සිකයි ඒකන්නේ එදා තිබිච්ච බොහෝම උසස්ම කුල පරම්පරාව නමුත් මම සාක්‍ය වන්සේට කිසිව සම්බන්ධතාවයක් නෑ ඒකයි අපි අතර තියන අනවබෝධය කියල මෙතන සඳහන්කළී ඒ නිසා මමත් සාක්‍යවන්සේට සම්බන්ධ වනොත් මේ මතයි වෙනස්වෙන්න පුළුවන් රජුරු තරුම්ගත්ත ඒ විදිහිට පණිවිඩක් එරිය සාක්‍ය රජවරුන්ට සාක්‍යකුලයෙන් කුමාරිකාවක් විවාහකරගඩ කැමතියි කියලා හැබැයි සාක්‍යවන්සිකෝ කැමතිනය කොසොල් රජරුවන්ට දුවක් දෙන්ට නමුත් කොසොල් රජරෝ කියලා කැනෙ මහ බලසම්පන්න රජයෙක් එහින්ද ඉල්ලීමට එකහලා විරුද්ධ වෙන්ඩත් ඒකත් හොඳ මදී රජ්ජුරුවන්ගේ ඉල්ලීම සම්පූර්ණ වඩත් ඕේ සාක්ක්‍ය කුමරිකාවක් නොදෙන්ටත්ත ඕනේ ඉ මේ දෙකම කොහොමද කරන්නේ සාක්‍ය රජවරුන්ට දාසකන් කරනය ඒ දාසයකට ලැබිල හිටිය වාසභකත්තියා කියල දුව දාසයකගේ දුව රූපයෙන් ඉතාම ලස්සනයි ඒ නිසා කල්පනා කලා එහෙන අපි වාසභකත්තියා කොසල් රජිුවන් දෙම් කියල කොසොල් රජරුවන්ට පනිිවිඩයක් කෙරිය අපිේ විවාහියට සූදාන හැබේ කොසොල් රජ්ජුරුව දන්නවා සාක්‍යෝ කියල කියන්නේ හොඟක් මාන්නක්කාරයි සා්‍ය කුමාරිකාවක් දෙනව කියල කීවට ඇත්තටම දෙනකෙන සාක්‍ය කුමාරිකාවක් නොවැෙන්ඩ පුළුවන් ඒක හරියටම තහවුරු කරග්ඩ ඕන්න නිසා ඒ දුවයි තාත්තයි එකට කෑම කණවද කිය බලට දුවයි රජුරුව එකට කෑම කනවද කිය බලට සේවකයෝ ඒ කාරණාවත් පීක්ෂා කලා කොසල් රජුරුවන් යය හැබැයි සා්‍ය රජවරු ඒ සේවකයන්ට පේන්ඩ දුවත් තාත්තත් එකට ආහාර ගන්නවා වගේ ආහාර මේ සිට වාඩිකරවල ඒවාගේ කටයුතුටිකක් කළ නමුත් එකට ආර ගන්න නෑ ගොල්ලට එක තේරුම් ගඩත් බෑ ශස්ත්‍රීය මායන් කියල කොටසක්තියනවන්නේ ඉති මේවාගේ දේවල් පාවිච්චි කරලා අර පරීක්ෂණයට හිටපු පිරිසමුලා කළ ඔවුන් රජරුවන්ට දැනුම් දුන්නා මේ හැබෑම සාක්ක්‍යකුමාරිකාවක්ම තමා කියට විවාහයත් සිද්ධ වුණා රජරු වාසභකත්තියායට බොහෝම ප්‍රියයි. රජරුවන්ට දාව වාසභකත්තියාට දරුවෙකුත් ලැබුණා ඒ පුතෙක් කොසල් රජ්ජිරුවන්ට බොහෝම ලෙංගතු රජිරුවන්ගේ මිත්තනියක් හිටියා උඟාක් අයසයි. රජුරුවූ දාසේකතේ පනිවිරයක් යැව්ව වාසභකත්තියාට පුතෙක් ලැබුණ නමක් යෝජනා කරන්න කියට පනිවිඩේ අරංගියපු මේ ඇමතිවරයා කංගහෙනෝ මදි කෙනෙක් ඉති ගිහිල්ල මිත්තනයට කාරණාව කියහම ඇ හොඳයටට දන්නවා රජ්ජුරූ වාසභකත්තියාට බොහෝම ප්‍රියයි කියලා වාසභකත්තියත් එහෙමයි ඔවුන් දෙන්නට දාව ීපදිච්ච පුතාට වල්ලබ කියලා නමතියන්න කිය කීවා වල්ල බයි කියලකැ නිතාම සමීපයි කියන එකනින් වල්ලබ කියලා නමතියමු කියලා යෝජනා කළ එුණ අර ඇමතිවරයට කංග එහෙනවා ඩුවන්නේ ඔහට ටිකක් දුර යනකොට මේක මතක තිබේ විඩුඩබ කියලා වල්ලබ කියන කමතකුග එ රජුරුවන්ට වෙල කීව එහෙම රජරු නමතිබ්බෙත් එහෙම විඩුඩප කුමාරයා ටිකක් සෙල්ලන් කරන දුවන පයින්න තරුණ වයිසටාවට පස්සේ අම්මග අහනවා මට නැද්ද කිර අම්ම ිරිය අත්තලා ඉන්නවා ඒ එන්න හුඟක් ඇත සාක්්‍ය දේශී මට ඒගොලු බලන් ඕන කියලා කීවා වාසපකත්තියා හොර රහස පනිවිඩයක් කෙරිය පුතා එනවා කිරියම්මයි කිරියත්තයි බලන්ඩ හැබැයි අපි අතර තියෙන රහස පුතාට දැනෙන්ට දෙන්්ඩෙපා කියලා විඩුඩභ කුමාරයා මහා රාජකී පෙරහැරකින් කිරියම්ම කිරියත්ත බලන්ඩ ගියා සාක්‍යයන්ගේ මානයේ කොයි තරන්ද විඩුඩබ කියන්නේ දාසයකගේ පති. එතකොට විඩුඩභ කුමාරයට වඩා බාල දරූ විඩුඩබ කුමාරයට වඳ ඉන්ඩෝන සාක්‍ය දරුවක් ලව්වා විඩුඩබ කුමාරයට වන්ද වන්ඩවත් කැමතිරේ. ඒනිසා බාල දරුව ඔක්කෝම පිට කිරවා. වැඩි හිටියෝ විතරයි ගිහිල පිළිගත්ති. දී එකට විඩුඩබැහැමෝටම වඳි නොමිස සාකවැදනය කාට දවස් කීපයක් මංහිතනි ඉන්නවා. විඩඩව කුමාරයක්ත් එක ආපු පිරිසට ආහාරපාන අනික් හැම දීකිින්ම හොඳට සංග්‍රහ කළ. කිසිම කාරණාවක් සැකයයක් උපදින විදි දැනෙන්ට තිබ්බම නෑ. හැබැ ටික දවසක් ඉඳලා විඩුඩබ පිටත් වුණා ඒ පිටත් වනාට පස්සේ. දසයින්ට කියලා තිබුණ විඩුඩබ ඉඳගෙන හිටපු පුටු ටික හෝදන්ඩ කියලා. එතකොට පිනතිර මේ කාරණාව ඉතාම අහඹු සිදුවීම. සාක්‍යවන්සේ දාසකන් කරන දාසියක් මේ පුටු ටික හෝදන කොට ඇය කියනවා මේ දාසිගේ පුතා ආවනත්තං මේ කරදරී නෑන අපට කියලා. ඇති නත්තන් පුටු හෝදන්ඩ වෙන්නේ. එහෙම කිය කිය තමයි හෝදන්නේ දැඟතකොට දාසියක් තමයි කියන්නේ දාසිගේ පුතාාවෙනත්තන් මේ වැඩ අපිට වෙන්නේ කියලා එතකොට සාක්‍ය වන්සේට සම්බන්ධ දාසිය තුළත් තිබිලතින පුදුම මාන්‍යය හැබැයි මේ වෙලාව මංකිවන හමු සිදවීමක් කියලා විඩුඩප කුමාරයාගේ ආවිද්‍යයක් අර වාඩි වෙලා හිටපු තැන බැරි වෙලාගිල්ල ඒක ගෙනියන්නේ එ නව සේවකි සේවකයට ඇහෙනවා අර දාසි කියන කතාව ඒක ගිහිල විඩුඩපකුමාරයට කියන ආං එදා ඇතිවිච්ච දවේශයේ මම රජවුණ දවසට මට මෙහෙම සලකපු මේ ඥාතිී නොක්කොම සූල ගාතනය කරනෝ කියෙන හිතුව පස්සේ කාලි කොසල් රජුරු මරණයට පත් වුණා විඩුඩභකුමාරයා රජවුණ රජවෙලා ටික කාලයක් යනකොට ර කාරණාව මතක් වුණා තමන්ට අඩුවට සලකප හැටි එතකොට දැම් මෙතනමේ පරාභව සූත්‍රයට සංමගාමීව මෙතන ඉස්මතු වෙන්නේ සාක්‍යන්ගේ මානයේ ජාතිත් තද්දු ගොත්තත් දද ජාතියෙන් ගෝත්‍රෙන් තදවෙලා හිටපු නිසා කොයි තරන් විනාසකට මූන පන්න් සිද්ධ වුණන්. මෙලවම මොනතරන් පරිහානියකට මුණ පා්ඩ සාක්‍යවන්සකයන්ට සිද්ධ වනාද කියන කාරණාවයි මේ ඉස්මතු කරන්න. විඩටබ රජුරෝ විශාල සේනාවක් කරගෙන යුද්ධටාව. හැබැ අපේ භාගිතුන් වහස එක දන්නවා ඒක දැනගෙන බුදුරජාණන් වහසේ පෙරමඟට වැඩිය. රජුරු ඇතින් දැක්ක බුදුරජාන් වහස වැඩන්න ගංගලග කොල අඩු ගහක්යට තමයි වැඩෙයි. රජරුව පිරිස මඟ නතර කරලා බුදුරජාණන් වහස ළඟට ඇවිල්ලා වැඳල ආහනව ස්වාමීනිී මේ තරන් හෙවන තියෙන ගස් මේ ගංගවුරේ තියෙනකොට භාගිතුන් වහසේ ඇයි මේ අව්විය මේ නටු ගහක් යට වැඩයි. රජ්ජිරුවන්ට දුන්න උත්තරේ තමයි මහරජය ගෙන් එහහා පැත්ති තියෙන සාක්ක්‍ය දේශේ එ ඉන්න මගේ නෑ දැයිු ඥාතීන්ගේ ලේසුවඳ අරගෙන හමාගෙනන මේස් සුළඟත් මට සැපයි එතකොට රජරුවන්ට ආය යුද්ධට ඇන්නබේ රජ්ජුරු ආපහුගියා හැබයි ආය මාසකීපයක් කියලා රජරු ආයනෝ එදත් බුදුරජාණන් වහස මො ගැහිලා පහුගිය ගනි වතාවටත් ආයි මාසකින් හමාරකින් එනවා එදත් බුදුරජාණන් වහසසි මුණ ගැහිලා පහුගිය හතරබිනි වතාවිත් එනවා හැබැයි ඒවෙලා අපේ භාගිත නොහසි කල්පනා කළා තුන්වතාවක් මං විඩුඩ බව නතර කළා නමුත් ඔහුගේ පැමිණීම ඉවරයක් නෑ මොකක් හරි ඥාතීන්ගේ සසරගත අකුසලයක් තියෙනවාද මහා කරුණාවන් අතීතය බලන්න නුවනි භාගිතුන් වහසේ විමසලා බලහම මේ අයි සංසාරිකරපු අකුසල කරමයක් විපාක දෙන්න තියෙනවා මොකක් දී අකුසල කර්මයේ පෙරභවයක මාලුවල්ලන්ඩ ඕනෙ නිසා විසසහිත වැල්ජාතියක් තලල වතුර වලකට දාළ තියෙන එතොට අර වැල්වල තියෙන විසනිසා ඉන්න ජලජ ජීවිීන් ඔක්කොම මැරුණා මත්තලා මැරිලා උඩේන ලොකු ලොකු මාලු ටික මේ ගොු අල්ලගත්ත එතකොට පොඩි පැටව මාලු ඇරෙන්ඩ වතුරෙන් අන්‍ය සත්තු සියලුදනාව මැරෙනවා එතකොට මේ වලේ හිටපු සියලුම ජීවින්ගේ සමූල ගහතනයක් සිද්ධ වුණා ආෙ අකුස්සර කරමේ නිසා සංසාර බොහෝ කල් නිරේවල් වල පවා දුක්විිඳල දුක්විිඳල මෙ සසර ගම නැවිල්ල තියෙන්. නමුත් ඒක අවශේෂ කරමයේ තාමත් ඉතුරු වෙලා තියෙනවා. මේ විපාක දෙට හදන්න ඒ කරුමය. ඒ නිසා බුදුරජාණන් වහන්සේ එදා පෙරමඟට වැඩී නෑ. රජ්ජරු සිත් සේම ගංයවූරටම ගමන් කළ. දැන් ගිහිල්ල අචිරවතීගගේ මෙ හා යුරේ කඳවුරු බැඳගෙන ඉන්නවා හෙට දවසේ සාක්‍ය දේශයට පහරදට සාක්‍ය රජවරු හරි දක්සයි මාන්‍යය වගේම තමයි යුද හැකියාවත් නමුත් කවදාවත් පාණගහත කරන්නේ නෑ සාකි රජවරු රැකපු සීලේමකක්ද ද අපට නම් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ නිති පන්සිල්ලා රක්ෂා කරන්න කියලා අදත් පන්සිල් උල්ලංගනය කරන්න එපා අපිට දේශනා කළේහිම. මොකද මේ සීලය අත්‍යාවශ්‍යමයි ඊළඟට උපදින තැන මොකක්ද කිය එක තීරණය කරන්න සීලේන ඇති වුණත් උපදිනවා හැබැයි සතරපායි කොහරි. සීලය තුළින් තමයි මනුලොව උපදිනවද දෙව්ල උපදිනවද කියනකරුණු තීරණය කරන්න ඉ බෞද්ධයාන්ගේ නිත්‍ය සීලය පන්සිල් එක බෞද්ධයන්ට විරක් නෙම භාගිතුන් ස දේශනා කළී සකල සත්ව ප්‍රජාවම ආරක්ෂා කරගත යුතු සීලය පන්සි මනුසුස ප්‍රජාව ඉති එතට අපි කල්පනා කරන්නුවන පන්සිලුත් නැත්තං අපි ළඟ අපි කොයි තරම් ප්‍රපාතියක දෙන්න සතරාපායෙන් එකාපායක් වෙන තෙරිසං අපා න සත්තුගාවත් පන්සිල් නෑ එතකට නිසත්තුන්ට කොහොමත් පන්සිල්රකින් බැහැ ප්‍රේතයන්ටත් බෑ එතකොට මිනිස්සු වෙච්ච අපිටත් ඒක බැරි නම් අපිළඟ තියෙන උසස්කම මොකද වටිනාකම මොකක්ද. අර සත්තුවයි අපි අතර තියෙන වෙන මොකක්ද. මේවාගේ කාරණාව ගොඩකට ගිහිල්ල අපි හිතල බලන්ඩෝ නොවකරු හැබැ අපිට නිති පන්සිල් සා්‍ය වන්සිකයන්ට නිිති අටසිල් බාඩ කොයි තරං වෙනස් ද කියලා නිත්‍ය වූසීලය ෂ්ටන්සි මේ කාරණාව කියහම මෙට කලින්ු තුඟක් දෙනෙක් අහල තිබුණ ප්‍රශ්නයක් තමයි සාක්ක්‍යවන්සිකයෝ නිත්‍ය වශයෙන්ම රකින්න අෂ්ටාංග සීලය නං එගොලු කොහොමද දරුූ හෙදී කියල. බ්‍රහ්ම චරියාව කොහොම දා රක්ෂා කළේ සාක්‍යවන්සිකයොත් මුලින් රැකපු සීලය පන්සී. මංහිතන්නේ සාක්‍යවන්සිකයන්ට මේවාගේ අනතුරකට මූුණ දෙන්ඩ සිද්ධ වෙන බව විඩුඩබ එන්ඩ කලින් තමයි භාගිතුන් වහසසි දන්නේ මගේ ඥාතීන්ට අනතුර උපදරෝ තියනවද කියලා බලන්නන්නේ ති බාගිතුහස් සාමානිිකෙනෙක් දිහා බලනකොටත් බලනවනි කෙනෙක් ගුණපුරන්ඩ භාගිතුන් වහසගෙන් කමට අහං ඉල්ලගෙන යනකොටත් වනන්තර ගතවෙඩ ඒ වනන්තනයේ ඒ පුද්ගලයාට කරදරයක් වෙනවදද මේ යන තැන සුදුසු දෙ කියන කාරනාව භාගිතුන වහස බලනවා. අර භික්‍ෂූන් වහසල තිස්නමක් කමට අහන් ඉල්ලගෙන වනාන්තර ගත වෙනකොට දුජාණන් වහස බලුව න්වහසලට ොක් කරි කරදරයක් මේ කලේදි වෙනවාද. ඇත්තරම ජීවිත තර්ජනයක් මේ කැලේට ගියහම ඇති වෙනවා. එතකට උන්වහසලා ඒ ජීවිත තර්ජනයෙන් බේරගණ්ඩෝනේ. බේරගණ්ඩ සුදුසු කෙනත් භාගිතුන් වහසේ උන්වහසලත්ක යවලු. හැබ උන්වහසලට ඒ කාරණාව කියන්නේ නෑ. ඒ භික්ෂූන් වහසලට සඳහන්කරන්නේ කමටහන්දීල ඉවරවෙලා යන්ඩ සාරිපුත්තයන් මොනගෙහිල අරන්නට යන්ඩ. එතකොට සැරියුත් මහරහතන් වහසේ යනවා ඔබහසල මෙහෙවැඩී එයි උන්වහන්සලා කියේනවා ස්වාමීණි දන්නේෙ නෑ භාගිතුන් වහස තමයි අපිට ඔබහස මුණග හෙඩකිවී. සාරිපුෘත්තයන් වහසේ කල්පනා කළ නිකරුණේ පිරිසක් මංගාවට එවන්නේ නෑ. මොකක් හරි හේතුවකට එවන්ෙන්. රයුත් හතන් වහසගේ ප්‍රඥාවෙන් එක දැකලා සංකිච්ච කියන රහත් එච්ච සාමනේරයන් වහසේ නමක් උන් වහසල එක්ක යවන. ඒ සාමනේරයන් වහසේ තමයි මෙ තිස්නම බේරගන්න ඇ හොරු වනවා බිලිපූජාවකට භික්‍ෂුව කරංයන් සාමනේරයන් වහස තමයි දිරිපත්ව හැබයි අර කවුරුවත් දන්නේ නෑ හත් අවුරුදු වයසය වුණනාට මේර හතන් වහස නමක් කියලා. ඉතින් ඒ වගේ එක එක් කෙනගේ ආරක්‍ෂාව පිළිබඳව භාගිතන් වහසේ බලතියන. ඉදුරජන් කොහොමත් ඥාතිීන් පිළිබඳව බලන්න ඇති. බලනොකට මේ කාරණාව භාගිතන් වහසේ දකිනවා. එතුකොට තව කෙනෙක් ප්‍රශ්නයක් පිළිතුන නගන්ඩ පුළුවන් සාකියන් සංසාරය කරගත්ත කරුමයක් මේ විදිහෙට විපාක දෙෙන්ට එනවනම් ඒක බුදුරජාණන් වහසේ කලින්ම දන්නවනං විඩුඩබව නවත්තන්ට තුංගතාවක් පෙරමඟටාවි කියලා. ප්‍රධාන කාරුණාවක් තමයි සාක්‍යන්ට න කරුමයක් විපාක දෙට තියෙනවා. නමුත් විඩුඩපට භාගිතුන් වහන්සේ විශේෂයෙන් අනුකම්පා කරනවා. මේ කරුණාව විඩුඩබ කෙරෙහිත් යොමුකරල තමයි පෙරමඟටයන්නේ. ඇයි විඩුඩප මේ සාක්‍යන්ට කරුමයක් විපාකදෙන්ද යන බව ඇත්ත මුත් විඩුඩව සංසාරයට මොල තරම් අකුසල් කන්දරාවක් රැස් කරනවාද සාක්‍ය දේශේ සමූල ගාතනය කරනව කියලා කියන්නේ සාමාන්‍ය මිනිස්සුන්ට වඩා ආර්යෙන් වහසලයි සෝවාංවිච්චයි සකදාගාම වෙච්චයි සාක්ක්‍යන්තර ඉන්න වැඩිපුර එති මේ ගාතනය කරන්න ඒවන් මහා ආර්යන් වහන්සේලා ඒක විඩුඩපට සංසාරයට කොච්චර බලපනවාද. සුළු පටු ප්‍රමාණය කියල නෙමේදී සඳහන් කරන්න එක් ලක්ස හැට අටදා හක්මරුව කල කියෙන් ඉතිව එක් ලක්ස හැට අටදා ඇතුළේ ආරයන් වහන්සේල කී දාහකින්න ඇත්ත ඒක විඩඩබට තමයි පාඩු ආර්යන් වහසලට පාඩු නෑ විඩුඩබට තියෙන කරුණාව නිසයි මේ පෙරමඟට එන්නේ එක හේතුව එතකොට මේ අනතුර ඉදිරීද ජීවිතයට එළඹෙන බව දන්න නිසත් එක්ක වෙඩ ඕනෑ ාගිතුන් වහස දේශ කළේ අටසසිල් සමාදන්ග ඉන්න කියලා උබද රජ්ජරුවන්ගේ ආහනවා මහරජ සීලයක් ආරක්ෂා කරනවද එහෙමයි ස්වාමීණී දිවි හිමියයෙන් පන්සිල් ආරක්ෂා කරනවා පන්සිල් රැක්කහම ඇද්ද කියලාහ එතේතුකොට ඒකකා අපිට තේරෙන්නේ නමුත් සාක්්‍යන්ට තේරයනවා මහා ප්‍රඥාවන්තයි පන්සිල් රැක්කහම ඇද් කියල බාගිතුන් වහන්සේ අපෙන් ඇහුවේ ඊට වඩා උසස් සීලයක් ඕන නිසා වෙඩ ඇති රජ්ුරුවන්ට ලැජ්ජ හිතුුණ පන්සිල් රැක්කහම ඇද කිය ැහු හම් එතකොට හිතන්නකෝ පන්සිල් නැතිකොට අපි කොහොම ලැජ්ජ වෙඩුවෝ නැති කියලා එදා තමයි ස් සඳහන් කලේ ස්වාමීණී ඒනම් අද පටන් දිවිහිමීන් අටසිල් රැකින කියලා ආං ඔය කාරණාවත් එක්ක තමයි ල් රකි තිරණයළ ඉති එතන ඉදල බ්‍රහ්මචාරීවාසයක් ගත කලා මිසක් ඊට කලින් හිටිය පන්සිල්මත.තිනි අෂ්ටාංග සීලි ආරක්ෂා කරගෙන ඉන්නවා දිවි හිමියෙන් සිල් උල්ලංගනී කරන්න නෑ. නමුති මේ පරපුර රැක ගණ්ඩෝනෑ සාක්‍ය රජවරෘත්ති එකක කටුවත් යුද්ධ කරන්න බැෑ පිනති. මංතනය සාක්‍ය වන්සේ ඉතිහාසයේ මූලාරම්භේ මහා සමයේ දේශනාවෙන්හෙම අපි අහලා ඇති ම දර කපිලවස්තුපුරයේ හැදෙන් එහෙමනි කපිලක කියන රිෂිවරයා සඳහන් කලානේ නුවරක් හදනවනං හදන්න හොඳම තැන මෙතන මෙතන උපදින කෙනෙක් හරි ශක්තිමත් මෙතන මැඩියෙක් ඉපදනොත් ඒ මැඩිය අයාටවත් බය නෑ මෙතන මුයෙක් ඉපදනොත් ඒමවා සිංහයකුට කොටියකුටුවත් බය නෑ මෙතන මේ විශ්වයේ එහෙම තැන එන් දම් ඔබලා නුවරක් හදනවනං ඒ නුවර මෙතන හදාගඩ කියලන කියන්නේ. ඒ රිශිවරයගේ අවවා දවන්ශාසන මත තමයිඒ නුවර හදන්නේ. රිශිවරයග ෙනම කපිල රිශිවරය මූලික කරගෙන නුවර හදපු නිසා තමයි කපිලවස්තු පුරේ කියල මුලින් නංකළි ඉතින් එතකොට එතන ඉපදිච්චාය කාටවත් පරදින්නේෑ සාක්්‍යෝයේ තරම් යුද්ධෙර දක්සයි. සඳහන් කරනවා මේ යුද්ධකට එළඹුණහම පිටේ එල්ලගෙන ඉන්න කූඩෙෙන් ඊ තල අරගෙන දුනුදී ඇදල මුදාහැරල ඊළඟ ඊතලි අත ගණ්ඩා අත පිටිපස්සටයාවනො පේනෑ කටවක් කියලා දුන්නත් ඊතල කූඩෙ අතර අත ගමන් කරනවා පේන කිය කියන්නේ ඒ තරම්ම වේගවත් ඒ තරම් යුද්ධෙත දක්ෂ රජවරු විඩුඩපට භාර දෙනවා බයිකර් යුද්ධේ මොන්න තරම් දක්්ෂය ඇද්ද කියන ාරණාව පැහැදිලි කරනවා පාණගහත කර ෑන මේ විදින්න බය කරට එදෝේ විදින ඊතල ගගේ එහා පැත්ති දස් ගානක් ඉන්නවා ඒගොල්ලන්ගේ මේ කම්පෙත්තා අතරින් ගීතලි යන හැබ හීරෙන්නෙවත් න අත පාත්කරගනොට මේ කිහිල්ලාස්සෙෙන් ඊීතලය යනවා අතයි ඇඟයි අතරින් ගී තලයනො ඇගලී අතිරින් ගී තලයනවා පාද දෙකාතරින් ගී තලයනො එතකොට මේ අපේ පාද දෙකාාතිරින් ගියත් ඉස්සරහින්න කෙනගේ කකුලිවත් වදින් දෙබයි එහෙමෝත් වදින්නේ විඩලි රජුරෝ කීනවා දුවම දුවම කියලා ඇයි මහරජ දුවන්නේ කියලා පුරෝහිත හකුහම ගනවා පේ නැද්ද වැස්සක වෙහිබින් දුව ී තලෙෙන් කියල මුත් මේ පුරෝහිත බමුණ දන්නවා සාක්්‍යෝ කවදාවත් ප්‍රාණගාත කරන්නේ කියලා මහරජ කරදරෙ නෑ පිටි පස ඇල්ල බලන්ඩකු අපි පිරිසට හානි වෙලාද කියලා මහරජ සාකකෝ කවදාවත් ප්‍රාණ ගාත කරන්නේ එන්න බයිවෙන්ඩි පාවකට කියන බාණ්ඩ සාක්ක්‍යන්ගේ කරුමයේ විපාක දෙඩ මේ පුරෝහිත බමුණ දැනක හිටි වැඩි මේක. ක්කෝ පාණ හත කරන්නේ බයිවිෙන්් දෙපා කියකිීවී රජවර උත්සාහ කරන්නේ බය කරල අලවන්නේ ඉතින් කරමයත් ඒ කියන්නේ ඒ තරම් උත්සන්නයි සාක්‍ය දේශයට ඇතුල්ලුුණ සමහරයනං දෝගන දුවගන ගෙහිල්ල තන පඳුරු බදාගත්තා සාක්්‍යද කියලා අහල තමයි මරන්නේ සාක්‍යද කියහට ඔවු කියන්නඩ ඕන ඕව කියවුත් මරණු අපි කියන සම්පප්‍රලාප කියල සම්ප්‍රලාප නේ සම්ය ප්‍රයෝග බොරුවක් නොකිය බේරෙන ක්‍රමය ඉතිර තනපදුරු බදාගත්තායකින් අහිල්ලහක්වාම සාක්්‍යද කියලා උපායක් ඇැටියට සඳහන් කළා මේ ශාක නෙමේ ත්‍රුණ බාණුකු කාරුණවාපු හැටි ඔබත් සාක්්‍යද කියලා හනකොට මේ ශාක නෙමේ තෘුණ ති අරපුදගල තරුන්ගති ම ක්්‍යනෙ මේ කිව ඒ බේරුණා සමහරය කියලා උන පඳුරු බදා ගත්තා ඇවිලා ඔබත් සාක්්‍යද කියලාහනකොට මේ ශාකනෙමෙයි වන එය බේරුණා සාක්‍ය කියල කියාපු හැමෝම මැරුවා ඉති සඳහන් කරනවා ගංගාවක් වගේ ලේගල නෝ කියලා ඇ දෙක් ලක්ස හැටාටද දරුව ලබෙන්ඩ හිටපුුවන් මල ඒඇගේ කුස කපල දරුව එලියට ඇදලා උඩට විසිකල්ල කඩුමුණ තැල්ලුව කළ කියයි එතකොට දැන් මේ විනාසේ සිද්ධවෙන්නේ මේ ජීවිතය මොන හේතුව නිසාද ආංගර ජාතියෙන් තදවීම තමන්ගේ ජාතිය ගෝත්‍රය ගැන මහා මාන්‍යයකින් හිටපු නිසානේ දාසිගේ පුතා කියලා හැල්ල කිරී එතකොටේ ජාතියෙන් ගෝත්‍රයෙන් තදවීම මෙලොව පරලෝ විනාසයට හේතුවක් සාක්‍යවරුන්ට නම් බරලෝ හානියක් වනේ නෑමිතන මක දොක්කොම සිල්වත්න සුදුස සුදුසු දිව්‍ය තලවල තමයි උපදන්නේ නමුත් ඒක ලක්වෙච් විටට ප රජ්ජුරු මේ වෙනකොටත් මහ නිරයවල්ල දුක්වෙදි මේ මහා පරාධයක් කරලා කොට පින්නතුනි මේ කාරණා සම්බන්ධයෙන් කතා කරනකොට අපි මේ සංසාරය කොයි තරන් වැරදි කරල තියෙනවාද වැරදි කරර වැරදි කර නිවැරදි බව පෙන්නැන්ට උත්සා කරනවා නමුත් සංසාරය කරගත්ත වැරදි නිසා තාමත් අනාගතයේ දුක් පිඳින්න හේතු කාරණා එහෙම්ම යෙදිල තියවා අපි නිවැරදි කියල කතා කරට අපි හැරි කැමති නමුත් මේ ජීවිතත් හඟගත්ත වැරදි ගොඩක් තියනවා පෙරජීවිතවල කරපු වැරදි ගොඩක්තියෙනවා අපි බුදුරජාණන් වහන්සලකට ගිහිල්ල වැරදි කරන්නන්නේෑ කියල පොරොන්දන ඇත්තටම අපි වැඩියෙන්ම වැරදි කලානන් කාටද වැරදි කරලා ඇත්ති තැන් විඩුඩබ රජරුවන්ට තුන් වතාවක් බුදුරජාණන් වහන්සේ මග මුණගෙල් ආපහු ගියා රජ්ජුරුවන්ට තේරුුණේ නෑනේ මම තුන්වතාවක් සාක්‍ය දේශයේ සමූල ගාතනය කරන්න යනකට ඇයි බුදුරජාණන් වහසේ පෙරට එන්නේ හරියට ශ්‍රද්ධාව ප්‍රඥාව තිබුණන කල්පනා කරන්න දෙයක් අවස්ථා තුනේම බුදුරජාණන් වහන්ස මටමුණ ගැහුණියයි එනම් මා නොයා යුතු ගමනක් මෙතන තියන්නේ රජ්ජුරුවන්ට එහෙමහිතන්ඩ ප්‍රඥාව තිබුණ නං අදත් රජිරු සමහරලාලට නිරෙෙන්නි හස්සෙලා එහම ප්‍රඥාවක් රජ්ජරුවන්ට තිබුණෙත් නෑ ශ්‍රද්ධාව නැති නිසා ්‍රද්ධාව නෑ නෙමේ බුදුරජාණන් වහන්ේ ගැන අසීමත ්‍රද්ධාවක් තියෙනවා. නමුත් ඒ ්‍රද්ධාව මනාව ප්‍රඥාවත්ක මුහු කරලා කල්පනා කරලා මේ මොන හේතුවක් නිසාද මට මුණගැහෙන්නේ කියන කාරණාව කළපනා කරනය කරගන්න බැරිවලා. නි භාගතුන් වහසසි කළේ වරදක් එම හි නැද බලන්නකු මුණ ගැහි ගෙහි කියන්නේ සාක්‍ය දේශයට යන් එපා කියලා නමුත් ඒක අහන්නතු කරන්නේ වරද ඒ වරද ප්‍රතිඵලයක් කැටියට තමක් නිරයට එතකොටම සඳහන් කළේ රජ්ජුරුව එතන වරදක් කලා වගේම ත් මේ ලෝකෙ වැඩියෙන්ම වැරදි කලානම් පිවතන වැඩියම්ම වැරදිරල තියන බුදුරජන්හ සිටි අපි විසින් වැඩියෙන්ම වැරදි කරලා තියන්නේ බුදුරජාණන් වහන් සිට එම හිතෙන් නැද්ද අපි එච්චරම වැරදි කලාද කියලා ද මෙම හිතන්නකු අපි උපක්්‍රම සීලීව කාටහරි කරදර කරන්ඩ නොයෙක් නොයෙක් දේවල් හොර රහසේ යටින් කරනවා ආර්ථිකේ වට්ටන්ඩ වේවා අධ්‍යාපනයෙන් වට්ටන්ඩ වේවා රැී රක්ෂාවලි ඇදල දාන්ඩ වේවා නොයෙක් උපක්‍රම යොදනවා. මූනට හම් වෙෙච්ච හම ඉතාම හොඳට හිනාවෙලා මිත්‍රත්වයෙන් කතා බා කරලා එකට ඉඳගෙන කෑම කාල එහෙම ඉන්නෝ අපිගේ නර දිය යටටින් ඉදර ගෙනනවා කියලා. ඒවාගේ මිනිස්සු කොච්චර කටයුතු කනවාද. නමුත් අරපුද්ගෙල දන්නේ මොහමගේ ෙල් ක පන්් යටතිින් කොච්චර ේවල් කරනවාදක. අප බුදුරජාණන් වහන්සේ ඟට ිහිල්ල මල් පූජ කරනවා වඳීනවා බුද්ධ පූජාවල් කරනවා සමාව ඉල්ලනවා මෙතැන් පටන් අනන්ත සසර පටන් දැන් මේ මොහොත දක්වාම වෙච්ච වැරදිවලට සමාවෙන්න්න කියල සමවිල්යනවා ඇැබ ඉල්ලලා මොහොතක් ැට ආයත් කරන්නේ වැරදි එකට බුදුරජාණන් වහන්සේ දන්නවා අපි මේ හොඳ අය වගේ ඇවිල්ල බුදුරජාණන් වහසිකව වැඳ වැඩ නොෙක්දවල් කළාට අපි භාගිතුන් වහසට කොයි තරන් වැරදි කරලද කියලා අදත් හිතල බලන්නකු අපිට දේශනා කළ නති පන්සිල් රැකගන්ඩ කියලා එතකොට තාම උනන්දුවක් නැත්තන් ඇත්තටම මේ කරන්නේ භාගිතුන් වහස වචනයට පිටුපාන වනමේද අම්ම තාත්ත වේවා ගුරුවරයක් වේවා අපිට යම් අවවාදයක් කරහම අපි අවවාදය උල්ලංගනය කරන වනං අපි කරන්න මව්පියන්ට වරදක් නෙමේද ගුරුවරයට වරද වරදක් නෙමේද එනම් බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කළ නං මේ පන්සිල් උල්ලංගනය කරන්න දෙපා කියලා දසාකුසල් කරගන්න දෙපා කියලා කේලං කියන් දෙපා පරුස වචන කියන්න දෙපා චන කතා කරන්න දෙපා මේම ඔක්කොම අපිට කරපු අවවාද එතකොට ඒ අවවාදවලට අපි ගරු කරන්නේ නැහැ කියලා කියන්නේ අපි වාගිතුන් වහසට වැරදිනේද කර උදේදලා රෑවෙනකං අපි ඔය වැඩ කර කර ඉදලා හැන්දෑවට ගිහිලා කියනවා අනන්ත සසරපටන් මේ මොහොතු දක්වාම වෙච්ච වැරදිවලට සමාාවෙන්ඩ කියලා කාරණාව හරියට වැටහෙනවනම් ්ජ හිතෙනවන දෙහෙම කියන්නටඇ කියල ඉවර වෙච්චි ම ආයත් පටන් ගන්නේ උන්වහන්සට එරහි වෙන වැඩ ඒනිසා පන්නතිනේ බුදුරජාණන් වහන්සේ විඩඩබට වඩගේපු පිහිට විඩුඩබට තේරුරනෑ දීපංකර පාදමූලේ අතට ලැබිච් නිවන අතහැරපු මහබෝෂතාානන් වහන්සේ මේ සංසාර ගමනේ තමන් වහන්සේගේ අතට ලැබිච්ච නිවන කෝටි ප්‍රකෝටි වාරයක් අත්හැරි අපි වෙනේ එහෙම අත්හැරග නැවිල්ලා ලොවතුරා බුද්ධත්වය ලබලා අපට දේශනා කලා සසර හරි භයානකයි මේ සංසාරය රැකවරණය කොයාගන්නවනන් මේ දේශනාවට අනුව කටයුතු කරට. බොද අපේ රැකවරණය වෙනුවෙන් එච්චර දුක්ිද ලවිල් ලතිී අපි වෙනුවෙන් එච්චර කැපකිරීම් කරලා අපිට කරලාතියෙන අවවාද අපි පිළිගන්නි නැත්තන්. ඒකයි මම සඳහන් කළේ බුදුරජාණන් වහන්සේට අපි තරම් වැරදි කරපු කිසි කෙනෙක්න. ආගනිසා හිතේ ලැජ්ජාවක් නැතුවූ ජීවමාන සංඥාව ඇතිකරගෙන භාගිතුන් වහසේ ළඟ ිහිල්ල සමාව ඉල්ලන්ඩනං අපි අද අදම තීරණය කර්ඩෝනේ අධින් පස්සනං උපරිම ප්‍රමාණයක් භාගිතුන් වහසේ පාකිපු හැමදයකින් වලකිනවා කියලා. එේම නැත්තන්නම් සමවිල්ලනොනං ලැජ්නැති කෙනෙක්. ඔය කාරුණාව මනාව ජීවිතයට එකතු කරගත් හම අදත් සමවිල්ලන්ට ගියහම දවල් කියපු බොරු ිකක් මතක් වෙනවනම් කරපු අංචාවල්ටික ගත්තු අල්ලස්ටික ඒවාගේ දවරුත් මතක් වෙනවන ආය එහෙමක කරන්න හිතෙන්නේ නෑ එක බාගිතුන් වහසිගාවට යන්න හිතෙන් නඇතිවෙයි එහමතම් වැරදිටික නොකර ඉන්න හිතනති වැරදිටික නොකර ඉන්න හිතෙයි ඒ කාරණාවෙන් ජීවිතය හදාගෙන ජාතිීන් ගෝතරෙෙන් තනයෙන් මානයකට පත්වවෙන්නේ නැතුව ඉතාමත්ම නිමිච්ච නහතමානය අය හැටියට භාගිතුන් වහසටම කීකරගෙන්ඩ වෙන. දැ මානය භාගිතුන් වහසත්හරන්න කියපු දුර්ගුණයෙක් නේ දැගේ දුරගුණේ තාමත් තියෙන නිසා විනාස්සලට මූුණ පහන්නේ එනම් ඒ දුර්ගුණේ තියයාගත් අපි ගිහිල සමවිල්ලඇට කොමත් බැරුයවා. නිසා මානයේ නැමති දුර්ගුණේ තැරල් භාගිතුන් වහසගේ හැම වචන එකටම දිවහිමෙන් කීකරු වෙලා කටයුතු කරන්න පුළුහන්නම් ඒ පුද්ගලයාගේ මෙලවත් දියුණේෙනවා පරලවත් සුගතිගාමී වෙලා දියුණුවෙන් දියුණුවට පත්වෙනවා ඔහුට නිවන බොහොම ළඟ කෙනෙක් බවට පත්වෙන ඔහු නිවනට බොම වේගෙන් ලං වෙන කෙනෙක් බවට පත්වවා. කියන කාරණාව නිතරම්ම මතක තියාගෙන මේ ජාතියෙන් ගෝත්‍රයෙන් මානයයක් ඇතිනක කරගැන්න්ඩුව. ුලවසයෙන් මානයක් ඇති නොකරගෙන ජීවත්ත ෙන්න්ුවෙනවා ඒව මේ සසරට උපකාරවෙන දේවල්ලිමින් ධර්මදේශනාවර කාලයේ නිමා වෙලා තියෙන නිසා මේ උතුම් වූ ගාතාරත්නයෙන් අපි මේ ජාතිත් තද්ද ගොත්තත් තද්ද වූ කියන කාරණාව විතරයි සාකච්ඡය කළේ ධනයෙන් තදවීම අලසෝකෝද පඤ්ඥානු කියන කාරණ අපිතාම කතා කළේ නෑ මේ ගාතාරත්නය ඇුරු කරගන ඉදිරි දශනාවකගේ කාර්ණටිකට් සාකච්චා කරන්ඩ ඉඩතියාගෙන අදටාපි ධර්ම දේශනාව වෙතනින් නිමා කරමු